ඒක පළවෙනි වතාව නෙමෙයි. ඊයේත් මේ දේම වුණා. අපිට බංග්ලාදේශ තරගයේදී වර්ල්ඩ් කප් එකේදීත් මේක වුණා. අපි ඒක ගැන කතා කරලා ඒකට සොලියුෂන්ස් උත් ඒගොල්ලන්ගේ එක ඇග්‍රී ප්ලෑන් එකකට තමයි අපි වැඩ කරන්නේ. හැබැයි ඒ රිසල්ට් එක ඉන්නේ නැහැ. මම හිතනවා ටිකක් තද තීරණ ගන්න වෙයි ඉදිරියේදී කියලා. පිතිකරුවන් වශයෙන් මීට වඩා වගකීම් සහගත වෙන්න ඕනේ කියන එක තරම් මම අනිවාර්යෙන් සිටිනවා. මොකද අපිට ඕන තරම් පුහුණු කරන්න පුළුවන්, පුහුණු වීම වල යෙදෙන්න පුළුවන්, අපිට ইনফরমේෂන් දෙන්න පුළුවන්. හැබැයි මැදට ගියාම මම හිතන්නේ මීට වඩා ටිකක් ඔළුව කල්පනා කරලා සෙල්ලම් කරන්න ඕනේ කියලා. මොකද මේක පළවෙනි වතාව නෙමෙයි. ඊයේත් මේ දේම වුණා. අපිට බංග්ලාදේශ තරගයේදී වර්ල්ඩ් කප් එකේදීත් මේක වුණා. අපි ඒක ගැන කතා කරලා ඒකට සොලියුෂන්ස් උත් ඒගොල්ලන්ගේ එක ඇග්‍රී ප්ලෑන් එකකට තමයි අපි වැඩ කරන්නේ. හැබැයි ඒ රිසල්ට් එක ඉන්නේ නැහැ. මම හිතනවා ටිකක් තද තීරණ ගන්න වෙයි ඉදිරියේදී කියලා. මෙහෙමයි, අපි ඇත්තටම මේ වසර ආරම්භයේදී මට තිබුණ ලොකු ගැටලුවක් තමයි අපි පවර් ප්ලේ එකක් ඇතුළේදී විකට් තුනක් විතර වට ගන්න එක. ඉතින් ඒක හදාගෙන පැතුම් වගේ ක්‍රීඩකයෙක් සාර්ථක වෙලා කුසලුත්යයට සහයෝගය දීගෙන එන අතරේදී තමයි අපිට දැන් මේ මැද පෙළ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මම හිතනවා ඉන්න ක්‍රීඩකයෝගේ දක්ෂතාවයකට අඩුවකට වඩා ඒ වෙලාවේ ඒගොල්ලන් කල්පනා කරන දේ ඔළුවට යන දේ තමයි මට තේරෙන්නේ ප්‍රශ්නයක් තියෙන ඒගොල්ලන් ගන්න තීරණ පිළිබඳ. ඉතින් ඒකයි මම කලිනුත් කිව්වේ. ඉතින් අපි දිගින් දිගටම අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් මම හිතනවා තව නවක ක්‍රීඩකයෝ ඉන්නවා අපේ සංසිතේ. සමහරට අපිට ආදේශ කරන්න වෙයි. ටිකක් අමාරු තීරණ ගන්න වෙනවා. නැත්තම් අපිට මේක හැමදාම මේ විදියට කරගෙන යන්න අමාරු. නෑ, මම එහෙම කතාවක් නෙමෙයි මං කියන්නේ. මං ඒ ප්ලේයර්ලට බ්ලේම් එක දාලා මම පැත්තකට වෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. අපිට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා, ක්‍රීඩකයන්ටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ දේ එන්නේ නැත්තම් අපිට තව තීරණ ගන්න වෙනවා. ඒකයි මං කියන්නේ. එහෙම නැතුව මං ඒගොල්ලන්ව කෝණ කරලා මම පැත්තකට වෙන එක නෙමෙයි මම කියන්නේ. දිනද්දිත් මං ඒගොල්ලන් එක්ක ඉන්නවා, පරදිද්දිත් මං ඒගොල්ලන් එක්ක ඉන්නවා. ඒකේ වෙනසක් නෑ. ඒත් එක්කම අපි තරගයක් පරදිනාම පරාදයි. ඒක පිතිකරණයේද පන්දියන්නේද කියලා දැනන්නේ පරිදින්නේ ලංකාව. ඉතින් ඒකේ තියෙන දුක අනිත් අයට වගේම අපිටත් තියෙනවා. ඉතින් අපි ඒ වැරදි හදාගෙන ඉදිරියට යනව හැරෙන්න අපිට ඒගොල්ලන් ක්‍රිටිසයිස් කරලවත් මුකුත් කරලා මේකෙන් එළියට එන්න අමාරු. Yeah, first of all, thank you. Mentioned that I want to congratulate our women's cricket team the winning the Asia Cup for the very first time. Big hugs for them. And as you say, yes, we have been facing a few problems within our batting, with our batting performance consistently. So that's what I was telling them in Singhalese as well, because the preparation wise, actually we had a good preparation, but when you go to the middle, sometimes it's about the decision making. So some decisions that we took, I think I'm not agree with those decisions. So it has been happening for a while now. So we might have to take tough decisions. මමත් මැදපෙළ පිතිකරුවෙක්. මම දන්නවා එතන තියෙන ප්‍රෙෂර් එක. ඉතින් මමත් ගහන කාලේ ආසාවෙන් හිටියා ඉස්සරහට ඇවිල්ලා ගහන්න. හැබැයි ඒ ඉස්සරහා හිටපු ප්ලේයර්ස්ත් එක්ක මට එතෙන් දෙන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මම කියන්නේ ඇත්තටම ඔයා කියන දේත් එක්ක මම ඇග්‍රී වෙනවා. අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකයන් තමයි මේ තැන්වල ක්‍රීඩා කරන්න ඕනේ. සහ ඒගොල්ලන්ට පොඩි බ්ලැන්කට් එකක් දෙන්නත් ඕනේ අසාර්ථක වුණත් පොඩි කාලයක් යන්න. හැබැයි අපි එහෙම දීලා තියෙනවා නැත්තේ නැහැ. ඉතින් LPL වගේ තරගවලකදී ඔයා කිව්වා සම්මිදු වගේ ක්‍රීඩකෙක් ආවා කියලා. මම කියන්නේ අපි ඉදිරියට ප්ලෑන් එකක් දාගන්න ඕනේ. ඒ අවස්ථාවල් වලට අපිට අවශ්‍ය ක්‍රීඩකයන් ඒ හරි තැන්වලදී LPL තරගාවලදී වුණත් අපිට බල කරන්න බෑ. හැබැයි අවස්ථාවක් ලබා දෙන්න කියලා, මොකද ගොඩක් දේශීය පුහුණුකරුවන් තමයි LPL තරගාවලියෙත් හිටියේ. හොඳ ප්‍රශ්නයක්. ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි ඒ ස්ථානවලට ඉන්නේ. ස්කිල් එක පැත්තෙන් ජෙනරලි බැලුවම හිතන්න පුළුවන් අපිට පවර් නෑ කියන එක. හැබැයි එහෙම එකක් නැහැ. මොකද මේ මා අවුරුද්දට ගත්තොත් මං හිතන්නේ අනිත් කණ්ඩායම් එක බැලුවම ස්ටැට්ස් වලින් අපි 6ව ගත්තොත් කරට කර සිටිනවා. හැබැයි මොකද ඈතට 6ක් ගැහුවත් ලයින් එකෙන් එළියට 6ක් ගැහුවත් 6යි. ඉතින් ඒකෙන් මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. හැබැයි ස්කිල් එක පැත්තට වඩා මං හිතන්නේ සිටුේෂන් හැන්ඩල් කරන එක. ඒ සිටුේෂන් වල ඉන්න එක තමයි මං හිතන්නේ ලොකුම දේ. මොකද ස්කිල් එක පැත්තෙන් ලොකු අඩුවක් මම දකින්නේ නැහැ. අගෙන් මං හිතන්නේ ඒක අපේ අවේනස් එක තමයි. මොකද ස්පින් ගහන්න බැරි ක්‍රීඩකයන් නෙමෙයි. අපි ඒක කරලා පෙන්නලා දිනවා. හැබැයි ඒ අවස්ථාවල් වලදී ගන්න ඕන තීරණ, ඒ කියන්නේ ගහන්න ඕන පාරවල්, ඒක ගැන තමයි මං හිතන්නේ පොඩ්ඩක් අපි මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ කියලා.
Yeah, you know, technically, actually, in these wickets, the first 10 overs, when the ball is hard, it's much easier to bat. And also, what we have realized is after about 12 overs, it gets getting softer, got softer. So, which was not the excuse, actually, just want to mention that. But still, our middle order have been not doing well for the last 3-4 games during the World Cup as well. So it has been a struggle. So we might have to get solutions for that.